CBL handu nadina rasalove navathama piraliya manchi sun cracker sahallu vairase ඉතිහාසයේ කවදාවත් තනියෙන් ලංකාවේ පක්ෂයක් හදලා බේරුණු කෙනෙක් නැහැ. බණ්ඩාරනායක මහත්තයා කාලේ සාධක තිබුණා. අද පක්ෂ හදන්න සාධක නැහැ. තනියෙන් ආණ්ඩුවක් හදන්න ඕන නම් මේ පක්ෂය ශක්තිමත් කරන්න ඕන. තව අවුරුදු 4-5ක් යනකම් මොන ජගතෙකුටවත් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. ඉතින් දැන් මොකද්ද කියලා කියන්නේ ආණ්ඩු පිටවනවයි කියලා. අපිට 2020 ආණ්ඩුවක් හදන්න නම් 2020 මේ පක්ෂය ශක්තිමත් කරන්න එපායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය දොළුකන්ද ගෙන යන ලෑස්ති වෙන්න එපායි කියලා අපි කියනවා. මේ පක්ෂයක් කියන්නේ ධර්මයක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහන්නේ. ඒ නිසා අපි නිගණ්ඨයන්ගෙන් බණ අහන්න ලෑස්ති නැහැ. නුම්මරගේ මඩුණගේ ඉන්නේ. පළවෙනි එක්කෙනා තාම හොයාගන්න බෑ. කවුද කියලා? දෙවෙනි එක්කෙනා ආවා. කවුද අර කොඩිකාර නෝන? ලංකා ප්‍රසිද්ධ එක්කෙනෙක්. තුන්වෙනි එක්කෙනා වළල්ලාවිට සභාපති කෙනෙක්. පගාව තව සභාපති කෙනෙක්ගෙන් අරගෙන ගණන් කරනකොට අහුණා. අර ටොප්. ඊළඟට දැන් හතරවෙනි පස්වෙනි මේ සමාජික යන ඉන්නවයි කියන දාස් කරන්. එහෙම ගියේ නැහැ. හැබැයි ඉතින් අහිංසක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මේ බිල්ලට යනවා. මේ අය තමයි ඡන්ද වේදිකාවල ඡන්ද කරේ අපේ ජනාධිපතිවරේ වැඩ කරේ. ඒ අයගේ මැතිවරණ එන්නේ. ඒ මිනිස්සුයි මේ දෙකට ගැනීමෙන් හානිය වෙන්නේ. ඒ අය දන්නව එකෙන් UNP එකටයි වාසි වෙන්නේ කියලා. මාළුවෙකුට ජලයේ නැතුව ජීවත් වෙන්න බෑ වගේම පාක්ෂිකයන් නැත්තම් පක්ෂයකට ජීවත් වෙන්නට පුළුවන් කමකුත් නැහැ. පක්ෂයක් පවතින්නෙත් නැහැ. ඒ නිසා මිත්‍රවරුනි පක්ෂයකට සම්බන්ධ වෙන්නේ පුද්ගලවාදී නිසා නෙවෙයි. පුද්ගලයන් වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ පක්ෂය, පක්ෂයේ දර්ශනය. ඒත් එක්කම බලමු දැන් මේකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ හිටපු නායකතුමත් අනුබල දීලා තියෙනවානේ. තමන් ඔය එළිය පපුවට ගහගෙන කතා කරන දේ ඇත්ත නම් මල්ලිට කතා කරලා කියන්න බෑද? මොකද්ද මේ කරන විකාරය කියලා? මයික් ටිකක් වට කරගත්තාම නම් කියන මනේ මම නම් සම්බන්ධ නැහැ කියලා කියනවා. හැබැයි ඒ පක්ෂේ වැඩ කරනකොට පිටිපස්සේ බෑක්ඩ්‍රොප් එකේ කවුද ඉන්නේ? අනේ අපි ආදරය කරපු මහින්ද මහත්තයාගේ ෆොටෝ එකයි අර පොහොට්ටුවේ තමයි දාලා තියෙන්නේ. දැන් ඉතින් මහින්ද මහත්තයාට මේක නතර කරගන්න බැයිද? එහෙම නැහැ හැබෑවට මහින්ද මහත්තයාට කැක්කුමක් තියනවද? අපි මහින්ද මහත්තයාට ආදරේ වුණාට බැලෙන්නේ නැහැ කොහොමද? මහින්ද මහත්තයා අපට ආදරේ නැහැ. මහින්ද මහත්තයා පක්ෂට ආදරෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය ඡන්දේ ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ ගැන ෆයිල් දිනනවා මං ගාව. වැඩි එහෙම කරගුණොත් ඒ ෆයිල් ටික බාර දෙනවා. ඔබතුමාගේ පොහොට්ටුවේ ඉන්න අයගේ ෆයිල් ටික වහාම පොලිසියට දෙන්නයි කියලා අපි අභියෝගයක් කරනවා. ඒ වගේම තව දෙයක් කියනවා. මීට පස්සේ අපි ජනතාවට බදු ගහන්නේ නැහැ. එන අය වයවල් බලන්න. කොහොමද අපි එහෙම කියන්නේ? ඉස්සර වාගේ ණය වුණොත් තමයි බදු ගහන්න වෙන්නේ ණය ගෙවන්න. අපි බොහෝතර රටක් වෙනකොට අපේ ආදායම වැඩි වෙනකොට අපි බදු ගහන එක නවත්තනවා විතරක් නෙමෙයි. දැන් වැඩියෙන් දෙන බදු අපි අඩු කරනවා කියලා තමුන් ආසරාට පොරොන්දුවක් දෙනවා.